දූවිල්ලක් වගේ කඩා හැලෙන දිය දහරාවක් සහිත දිය ඇල්ලක් ඔබ දැක තිබෙනවාද? බලංගොඩ නගරයේ සිට කල්තොට දක්වා යාමේදී කිලෝමීටර් 27ක් පමණ පසු කළ පසු හමුවන හන්දියෙන් වමට ඇති දූවිලිඇල්ල මාර්ගයේ කිලෝමීටර් 2ක් පමණ ලංකාවටම ආවේණික වූ දුර්ලභ ගස් සහ පඳුරු වලින් සමන්විත වන ඝන කැලෑවක් මැද මාර්ගයේ ඉදිරියට ගිය විට හමුවන විශාල තැනිතලා හිම්කරක් පසුකර පහළට ඇති පඩි පෙළකින් කුඩා කැලෑවක් මැදින් පහළට වැසීමෙන් විශාල ජලධාරාවක ශබ්දය සමග ගස්තරින් මනරම් දියල්ලක් දිස්වෙනවා. දියල්ල නැරඹීම සඳහා ඉතාමත් දැකුම් කළු පරිසරයක පිහිටා තිබෙන නැරඹුම් ස්ථානවලදී මෙම දියල්ල දර්ශනීය සිද්ගන්නාකාරයෙන් පිහිටා තිබෙනවා. බේසමක් වැනි අඩි 30කට වඩා වැඩි ගැඹුරකින් පිහිටි ජල තටාකයකටයි මෙම සුන්දර දියඇල්ල කඩා හැරෙන්නේ. ඉහළ සිට දූවිලි අංශු වැනි ආකාරයෙන් විහිදෙන මෙම දියඇල්ල උසින් මීටර් 40ක් හෝ අඩි 130ක් පමණ වෙනවා. මෙවන් දූවිලිවන් ජල බිංදුවලට හිරු එළිය වැටීමෙන් දියඇල්ල මනස්කාන්ත දර්ශන මාව පානවා. බලවේ ගගේ නිර්මාණයක් වන දූවිලිඇල්ල වචනය පරිසමාප්ත අර්ථයෙන් ස්වභාවධර්මයේ නිර්මාණය කළ ඉතාම දුර්ලභ විශාල වටිනාකමකින් යුක්ත වූවක් වන අතර පහතින් පිහිටි ජලතටාකයේ සමග එක ගැටියක ස්වභාවධර්මයේ විසින්ම නිර්මාණය කළ අපූර්ව පරිසර පද්ධතියකි. පැහැගැන්වී ඇති වටපිටාවක කිරිසුදු පාටට මෙවන් චමත්කාරයක් පරිසරයට එක් කරමින් සුන්දර දියඇල්ලක් නිර්මාණය කරමින් මහමුද කරා ගලා බසින වලවේ ගඟට අපි කෘතඥ විය යුතු නොවේද? අපට කෘතඥතාවයේ පෙන්විය හැක්කේ මේ පරිසරය විනාශ නොකොට රැක ගැනීමෙනි. මෙම සුන්දර දියඇල්ල ඇස් දෙකෙන් බලලා සුන්දරත්වය විඳගෙන මතුපරපුරටත් මෙවන් ස්වභාවික සුන්දර දේවල් ඉතුරු කිරීම අපගේ යුතුකම වක්කීම නොවේද? ස්වභාවධර්මය රැක ගැනීමට අපි කටයුතු කරමු.